ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල කරන්ට් වැදුණු ජනතාව ජලයේ ගිලෙන්නත් ළඟයි ඔවිදුලි බිල 179 සිට 264 කින් ඉහළට මර්ධනයේ වහා නවතනු ජනමතයට ඉඩ දෙනු දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් රට පුරා අරගලයේ වටේට කූඩාරම් ගහපු අය ජනපති රනිල්ට දැන් මුක්කු ගහනවා නව මානයකට ගත යුතු අරගලයේ හා නවයේ බලවේගය ගැන අද ටෙලිවැකියෙන් ශ්‍රී ලංකාවේ හදිස්සි නීතිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය දැඩි ලෙස හෙලා දකී හදිස්සි නීතිය අහෝසි කරන ලෙස ඉල්ලා සජබය පාරට පාර්ලිමේන්තුව රැකගනිමින් ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂා කළ හමුදා සමාජිකින්ට ජාතියේ ප්‍රණාමය ජනපති කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් එදා වේල හොයාගන්න බැරිව අන්ත අසරණ වී සිටින අපේ රටේ ජනතාවට දැන් කරන්ට් එක වදින්නත් ළඟයි විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම අද අවසර ලබා දුන්නා විදුලි බල මණ්ඩලය ලාභ ලබන තෙක් එහි සේවකීන්ට බෝනස් ලබා දෙන්නේ නැති බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසන්නේ හෙට සිට බලපැවැත්වෙන පරිදි විදුලි බිල 75%ක සාමාන්‍ය අගයකින් ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා. අපි තීරණය කරගත්තා ඉල්ලනු ලැබූ විශාල ප්‍රතිශතයෙන් වැඩි නොකර ඒකක 30ක් දක්වා වැඩි කරන ප්‍රතිශතය 264ක් දක්වා අඩු කරන්න සාමාන්‍යයෙන් ඒකක 30ක් වැය කරන ආරම්භකයකට ගෙවන්න වෙන්නේ රුපියල් 198ක් ඒකක 60ක් පාවිච්චි කරන පුද්ගලයෙකුට 678ක වැඩිවීමක් විදුලි බලන්නේ ඉල්ලලා තිබුණත් අපි දීලා තියෙන්නේ 100ට 200ක පමණ වැඩිවීමක් ඒ ප්‍රමාණය රුපියල් 600ට වඩා අඩුයි ඒකක 90ට වඩා අඩු අයට 100ට 276ක වැඩිවීමක් බලාපොරොත්තු වුණත් අපි දීලා තියෙන්නේ 125ක් වැනි සුළු ප්‍රමාණයක් 90 124 2900ක් පමණ තමයි අප්‍රූව් කරලා තියෙන්නේ. රුපියල් 32ක් වෙනවා සාමාන්‍යයෙන් විදුලි ඒකකයේ වියදම. ඒකක 30ක් පාවිච්චි කරන එකට අපි දෙන්නේ ඒකකයේ රුපියල් 8 ගන්න. ඒ කියන්නේ 100ට 75ක ඩිස්කවුන්ට් එකක් දීලා තියෙනවා හැම එකක්ම. ලංකාවේ ව්‍යාපාර 100ට 60කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් විදේශ විනිමයෙන් උපයනවා නම් එයාලා ඒ විදුලි බිල ඩොලර් වලින් ගෙවිය යුතුයි කියන පදනම අපි ඉන්නවා. ඒ සඳහා දිරිගැන්වීමක් වශයෙන් අපි යෝජනා කරලා තියෙනවා 100ට 1.5ක වට්ටමක් ඩොලර් වලින් ගෙවන පාරිභෝගිකයන් ලබා දිය යුතුයි කියන එක. වහල මත සකස් කරලා තියෙන සූර්ය බල පද්ධති වලට ගෙවීම මාසික ස්ථාවර ගාස්තුව සුද්ධ පරිභෝජනයට සීමා කරලා තියෙනවා. විදුලි සම්බන්ධතාවයක් ලබා ගන්නට අපිට ඩිපොසිට් එකක් ගෙවන්න කියලා. විදුලි බල පනතේ තියෙනවා ක්‍රියලි කියලා තියෙනවා මේකට පොලියක් ගෙවිය යුතුයි කියලා. මෙයාලා අන්ඩර්ටේකින් එකක් දීලා තියෙනවා අධිකරණයට ඔක්තෝබර් මාසේ ඉඳන් තමන්ගේ ඒ තියෙන තැන්පතුවට පොලියක් ගෙවනවා කියන එක. අපි ඩිපොසිට් එකක් ගෙවලා තියෙනවා නම් ඒ සඳහා નિયમિત පොලි ප්‍රමාණයක් හැම මාසෙම බිලෙන් අඩු කරලා ගෙවන්නට ලංකා විදුලි බල මණ්ඩලය එකඟ වෙලා තියෙනවා. ඒකත් මේක කොන්දේසියක්. ඒ වගේම අපි තව විශේෂ කොන්දේසියක් දාලා තියෙනවා විදුලි බල මණ්ඩලයේ මුදල් තත්ත්වය යහපත් වෙන තාක් කල් කිසිම පාරිතෝෂික ජීවමානාවක් ගෙවන්න එපා කියලා කොන්දේසියකුත් අපි දාලා තියෙනවා. මේ තත්ත්වයත් එක්ක සීබී එකට ඉදිරියේදී කියන්න බෑ අපිට සල්ලි නෑ තෙල් නෑ අපිට සල්ලි නෑ කෝල් නෑ අපිට සල්ලි නෑ ස්පෙයා පාර්ට්ස් නෑ කනෙක්ෂන් නෑ කියලා කිසිම දෙයක් කියන්න බෑ. දැන් හොඳ ක්ලීන් සූට් එකක් ගහගෙන ලොකුම කම්පැනි රන් කරනවා කියලා හිතාගෙන මේක රන් කරන්න. මේ අතර පවතින ආර්ථික තත්ත්වයේ හමුවේ විදුලි බිල ඉහළ යාම පිළිබඳව මහජනතාව මෙලෙස අදහස් පළ කළා. අපි වගේ සාමාන්‍ය පන්තියේ ජනතාවට දරා ගන්න අමාරු. කඩි වැඩිවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැමදේම වැඩි වෙනවා. ලයිට් බිල් නොගෙවන මන්ත්‍රීවරු ඉන්න නට කිසිම ඇක්ෂන් එකක් නැහැ. අර මිටිතනින්නේ අතුර ගලන් යන්නේ. අපේ රටේ හැමදේම එහෙම තමයි. ඉතින් හිතන්න කොහොමද අපි ජීවත් වෙන්නේ කියලා මේ අපි ගන්න වැඩපත් එක්ක. කියන්නේ දැන් හැමදේම වැඩි වෙලා තමයි. දැන් මේ බලන්නකෝ දැන් විදුලි බිල එහෙම වැඩි වෙලා. රට ඉවරයි මහත්තයෝ. කතා කරලා වැඩක් නැහැ කියන කතාව. සාමාන්‍ය ජනතාවගෙන් ඔක්කොම අය කරගන්නවා මැතිවරුන්ට සියලුම සැප සම්පත් තියෙනවා ඒ කට්ටිය හැමදාම සැපේ ජීවත් වෙනවා ජනතාව හැමදාම දුක් විඳිනවා මේ වෙලාවේ හැටියට පුදුමාකාර අසාධාරණයක් මේක කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ විදුලි බිල වැඩිවීම විතර නෙමෙයි මේ හැමදේම එකතු වෙලා මිනිස්සුන්ගේ කබලෙන් ලිපට දාලා වගේ තත්ත්වයක් තියෙන්නේ දරාගන්න ඉතින් අමාරු මොනව කරන්නේ මිනිස්සු ප්‍රෙෂර් එක වැඩිද
අපි මේ ඉස්සර කල්සම මෙච්චරම මෙව්වා නම් දැන් වැඩි කරන්න බෑ කරන්ට් බිල වැඩි කියලා. ලයිට් බිල එක වැඩි වුණා බොහොම අමාරු තමයි. ව්‍යාපාර කඩා වැටෙනවා. මේ දවස්වලදී හැටියට බිස්නස් උත් නැති වෙලා තින්න කාලෙදී මේ වගේ දෙයක් කරනවා නම් ලොකු අපරාධයක්. ලාභයක් ගන්න බැරි වෙනවා. අමාරුවෙන් තමයි අපි දැන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. දැන් අපි කොණ්ඩේ කපන්න 300 ගන්නවා කියන්නේ ඉතින් 500 කවත් ගන්න වෙනවා. කරවල් වහන්න තමයි වෙන්නේ. AC දාන්නත් බෑ. අනේ AC නැතුව කටේ එන්නෙත් නෑ. මර්ධනය වහා නවතනු ජනමතයට ඉඩ දෙනු යන්න තේමා කර ගනිමින් අද දිවයින පුරා දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර තිබුණා. මේ අතර පවතින හදිසි නීතිය වහා හකුලා ගත යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේ. ඒ සමගි ජනබල වේගයේ සංවිධානය කළ විරෝධතාවයට අද එක් වෙමින්. මර්ධනය වහා නවතනු නව ජනමතයට ඉඩ දෙනු ලෙස තේමා කර ගනිමින් අද දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වුණා. එය සංවිධාන කර තිබුණේ වෘත්ති සමිති හා බහුජන සංවිධාන එකමුතුවයි. ඒ අනුව එහි ප්‍රධාන උද්ඝෝෂණය නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වුණා. විරෝධතාකරුවන් විහාර මහදේවි උද්‍යාන ඉදිරිපිටට රැස්වී විරෝධතා පාගමනකින් නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත පැමිණියා. එසේම තවත් විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදීද පැවැත්වුණා. ගාලු මෝතර පිටියේදීද අද වත්මන් රජයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වුණා. රාජ්‍ය මර්ධනය නවතනු හදිසි නීතිය හකුලාගරු ලෙස නම් කරමින් මර්ධනයට එරෙහිව සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණය නිරත වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අපි හැමෝම දන්නවා 12 වෙනිදාට එළඹෙනවා ලෝක තරුණ දිනය. මම අහන්න කැමතියි ලෝක තරුණ දිනය දවසට ඒ වෙනකොට මේ රටේ හිරගෙවල් තරුණයින්ගෙන් පුරවන්නද මේ ආණ්ඩුව හදන්නේ? මේ රාජ්‍ය මලේච්ඡත්වය, මේ රාජ්‍ය හිංසනය, රාජ්‍ය ත්‍රස්තවාදය අපේ රටේ තරුණ පරපුර දඩයම් කිරීම අපි හෙලා දකිනවා. මේ තරුණ දඩයමට විරුද්ධව නැගී සිටිනවා. විශේෂයෙන්ම රජයෙන් ඉල්ලීමක් කරනවා වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය හකුලා ගන්න. අභිරහස් ලෙස තරුණයින් අතුරුදහන් කරවීමත් වහා නතර කරා. මේ අතර වෘත්ති සමිති හා බහුජන සංවිධාන එකමුතුව පැවැත්වූ තවත් උද්ඝෝෂණ මාලාවක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පැවැත්වුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ විසිට අද දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඒ වත්මන් රජයට විරෝධය පළ කරමින් ප්‍රචණ්ඩකාරීන්ගෙන් පාර්ලිමේන්තුව රැකගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ හමුදා සාමාජිකයින්ට ජාතියේ ප්‍රණාමය හිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම සිය යුතුකම් ඉටු කළ යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. එයද අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින්. ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ පැලවත්ත අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වුණා. එහිදී යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිවරයා යුද හමුදාපති ලුතිනන් ජෙනරල් වික්‍රම් ලියනගේ පිළිගනු ලැබුවා.
අනතුරුව ජනාධිපතිවරයා වෙත විශේෂ යුද හමුදා උත්තමාචාරයක්ද පිළිගැන්වුණා. ප්‍රජාතන්ත්‍රවාදී සුරකීමේ උත්තරීතරම ස්ථානයේ වන පාර්ලිමේන්තු සංකීර්ණයට ප්‍රචණ්ඩකාරීන් බලහත්කාරයෙන් ඇතුළු වීම විශිෂ්ට ලෙස මැඩ පැවැත් වූ ආරක්ෂකංශ සමාජිකයින්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් ප්‍රණාම සහතික ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරුණා. ජූලි 9 වෙනිදා පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න කවුරුත් හිටියේ නැහැ. ඒ නිසායි අවස්ථාවේදී ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී ජෙනරල් ශවින්ද්‍ර සිල්වටත් ඔබේ හමුදාපති ලියනගේ ජෙනරල් ජීනගේ මැතිතුමාටත් කිව්වා මේ කොහොම හරි පාර්ලිමේන්තුව ආරක්ෂා කරලා දෙන්න කියලා. මොකද පාර්ලිමේන්තුව නැති වුණා නම් පාලනයක් නැති වෙනවා. මොකද ආරක්ෂා අමාත්‍ය හිටියා කියලා ඒක ක්‍රියාත්මක කරන්න බෑ පාර්ලිමේන්තුව නැති නිසා. ඒ නිසා එතනින් තමයි ඔබ සියලු දෙනාමට බාර දුන්නේ වැඩ කටයුත්ත කරන්න. ඒ වැඩ කටයුත්ත කර කෙරුවා එන අය විසිරුවා හැරියා කාටවත් වෙඩි තියන්නවත් වුවමනාවක් උනේ නැහැ. ඒක විශාල වැදගත් කාරණයක්. ඒ ගැන මම ඔබ සියලු දෙනාටම ප්‍රශංසා කරනවා ස්තුතිවන්ත වෙනවා. කෙසේ හෝ මේ ආයතනය ආරක්ෂා වුණේ නිසා රටේ තත්ත්වය ඊළඟ දවසේ වෙනස් වුණා. දැන් තියෙන්නේ පාර්ලිමේන්තු ඉදිරියට ගෙනියන එක. ඒක මේ බලඇණියට මේ බ්‍රිගේඩ් එයා මොබයිල් බ්‍රිගේඩියට කරන්න බෑ. පාර්ලිමේන්තු ඉදිරියට ගෙනිලා ජනතා විශ්වාසය දිනා ගන්න එක මන්ත්‍රීලු කරන්න ඕනේ. ඔබ කරපු පියවර දැන් අවසන්යි. සියලු දෙනාට මේකට එකතු වෙලා ප්‍රශ්න විසඳන්න කියලා අපි බලන අලුත් ව්‍යවස්ථා සංශෝධන ගේන්න කොහොමද සර්වපාක්ෂික පාලනයක් ඇති කරන්න කියලා ඒ ගැන සාකච්ඡා කරගෙන යනවා. මේ කැපවීමෙන් ප්‍රයෝජනය ගන්න නම් පාර්ලිමේන්තුව යළිත් රට වෙනුවෙන් ඔක්කොම එකතු වෙලා ක්‍රියාත්මක කරන්න තියෙනවා. අනතුරුව ජනාධිපතිවරයා විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක්ද තැබුවා. ශ්‍රී ලංකාව තුළ දිගින් දිගටම හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සිය දැඩි විරෝධය පළ කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසනවා. නිවේදනක් නිකුත් කරමින් එම කවුන්සිලය පෙන්වා දෙන්නේ මීට පෙරද මේ පිළිබඳව සිය මතය ශ්‍රී ලංකාවට දැනුම් දුන් බවයි. එහෙත් ශ්‍රී ලංකාව ඒ පිළිබඳව කිසිදු තැකීමක් කර නැති බවයි නිවේදනයෙහි සඳහන් වන්නේ. ජනතාවගේ සාමකාමීව රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මර්ධනය කිරීම රටේ ආර්ථිකයේ කඩාවැටීම හමුවේ ජනතාවගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමේ අයිතිය වැළැක්වීමට ශ්‍රී ලංකාව තුළ හදිසි නීතිය භාවිතා කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හෙළා දැක තිබෙනවා. හදිසි නීතිය අවභාවිතා කිරීම සම්බන්ධව අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා රජයට සිය අප්‍රසාදය පළ කළද ඒ පිළිබඳව අවධානයක් යොමු කර නැති බවයි එම සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පෙන්වා දී ඇත්තේ පසුගිය අප්‍රේල් මාස 2 වනදා පළමු වරට ශ්‍රී ලංකා බලධාරීන් හදිසි නීතිය ප්‍රකාශයට පත් කර බවයි. ජූලි 15 දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසු ජූලි 17 දින යලිත්වරක් හදිසි නීතිය පැනවුවා. ඉන්පසු ජූලි 27 දින පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගනිමින් හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා රජය පියවරගත් බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජයේ මෙම හදිසි නීතිය නැවත නැවතත් භාවිතා කිරීම හෙළා දකින බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද 9 වෙනිදා අරගලය 9R අලුත් ක්‍රමයකට ආරම්භ කරන්න අවශ්‍යයි කියලා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියලා තිබුණා. මාසයක් කොළඹ නතර වෙලා හරි දිනන්න සටනක් තියෙනවා කියලයි ඔහු කිහිප වරක්ම පවසා තිබුණේ. ඒක ඔහුගේ පෞද්ගලික මතයේද පක්ෂ මතයේද කියන්න අප දන්නේ නැහැ. ඒ අතර විවිධ පක්ෂවල අයත් අද එක එක ජාතියේ විරෝධතා පවත්වන්න ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. අද සමහර විරෝධතා පවත්වනු ලැබුවා. ඒ අතර සමහර වෘත්තීය සමිතිත් ඉන්නවා. ටෙලිවැකිය ලිවීම ආරම්භ කළේ අද දහවල් කාලයේදී. ඒ නිසා අද ඔය එක එක අය සංවිධානය කරන අරගල විප්ලව විරෝධතා කොයිබටද කියලා ලියන්න පුළුවන්කමක් නැහැ. නමුත් එකක් ලියන්නේ නැතිව යන්නට බැහැ. ඒ ගෙවුණු අරගලේ ජයග්‍රහණ මතක් කරන්නේ නැතිව අද 9 වෙනිදා මගහැරලා ලියලා වැඩක් නැහැ. කවුරු කොහොම අද මොනවා කිව්වත් අරගලේ ආරම්භක අවස්ථාව අතිශය උද්වේගකර වුණා.
අපේ රටේ අරගල විප්ලව කැරලිවල ඉතිහාසය තුළ ඒ හැම අවස්ථාවකදීම ප්‍රචණ්ඩත්වයත් ඒ අරගල එක්ක අත්වැල් බැඳගෙන තිබුණ බව කිව යුතුමයි. අරගල විප්ලව දෙකක්ම අවසන් වුණේ මේ මහපොළොව රතුම රතුපාට ලෙයින් තෙත් කරවමින් පොඟවමින්. එසේමයි උතුරත් දශක තුනක් ලේ උරා බීපු පොළවක්. ඕනෑම අරගලයක් විප්ලවයක් ආයුධ සන්නද්ධ වුණාම ප්‍රචණ්ඩ වුණාම පවතින රජයට ආණ්ඩුවට ඒක මර්ධනය කරන එක හරිම ලේසි. ඊට ත්‍රස්තවාදී ලේබලය අලවල රාජ්‍ය මර්ධනය ක්‍රියාත්මක කරන්න පුළුවන්. 1971 සහ 88-89 එහෙම තමයි මර්ධනය කළේ. රාජ්‍ය මර්ධනයට අමතරව රාජ්‍ය ත්‍රස්තවාදයත් ක්‍රියාත්මක කරලා තියෙනවා. කහ බලල්ලු, කළු බලල්ලු ඒ අතර ප්‍රමුඛයි. නමුත් මෙවර ගාලු මෝදර අරගලය සැබෑවටම ආරම්භයේදීම ආදරේම අරගලයක් වුණා. ගීතය, නාට්‍ය, විරෝධාකල්ප සටන් පාටවලින් පිරී පැවතුණා. එදා ගමේ ගොඩේ තරුණ තරුණියන්ට විතරක් දැනුණු විප්ලවයක උණුසුම මෙවර මැද පන්තියට සේම ඉන් ඉහළ සමාජයටත් දැනුණා. ඒ බව ජාති, ආගම්, කුල බේද නැති තරුණ එකමුතුව තුළ හරි අපූර්වට ඒ කරුණු විද්‍යාමාන වුණා. ගාල්මෝදර අරගලේ අරටු ලෙස ක්‍රියා කළ තරුණ පරම්පරාව තුළ වූයේ අපේ රටට අත්ව ඇති ඉරණම පිළිබඳ වේදනාවක් කෝපයක් බව අවිවාදාත්මකයි. අරගලේ මුල් කණ්ඩායම පක්ෂ, ජාති, පාට, කුල බේද නැතිව විරුද්ධ වුණේ මහා දූෂණයටයි, මහා වංචාවටයි. කිසිදු සිස්ටම් එකක් හදාගන්න බැරුව ගිය අපේ දේශපාලන චෞර වලල්ලටයි. නිදහසින් වසර 74ක් තුල ඉහවහගිය දූෂණේ හොරාකෑම සහ නින්දිත දේශපාලන හොර සංස්කෘතියටයි මේ තරුණ පරම්පරාව එරෙහි වුණේ. විශේෂයෙන් එක පවුලක් පදනම් කරගෙන විනාශයෙන් විනාශයට යමින් සිටි රට ගැන ඇති වූ වේදනාව ගාලුමෝදරදී දෝරේ ගලා ගිය බව ලියන්නට අවශ්‍යයි. මේ එකමුතුවට විශේෂයෙන් නිහඬ නිසල විරෝධයට බොහෝ දේශපාලන පක්ෂ, දේශපාලන නායකින් බිය වූ බව කිව යුතුමයි. දේශපාලන පක්ෂ විශේෂයෙන්ම ආණ්ඩුව කැමති වුණේම ප්‍රචණ්ඩ අරගලවලට. අරගල ප්‍රචණ්ඩ වෙන වේගයට රජයේ අරගල විප්ලව මර්ධනය කරන්න පුළුවන් නිසා. අවාසනාවකට නිහඬ අරගල පවා දිරවන්නේ නැති රාජපක්ෂ පාලනය එදා ගාලුමෝදර අරගලයට පහර දුන්නේ ම්ලේච්ඡ දේශපාලනයේ විදහාපාමින්. ඒ සමගම ගාලුමෝදර සාමකාමී විප්ලවය තුළට විවිධ කණ්ඩායම් රිංගාගත් බව අප තේරුම් ගත යුතුයි. එක එක ජාතියේ සේනාංක කූඩාරම් ගැහුවා. සිරිකුතේ පවා පිරිස් ගාලුමෝදර කූඩාරම් ගැසූ බව තමයි දැන් දැන් වාර්තා වන්නේ. අන්තිමට අරගලේ සාරය හයිය ඒ අරගලේ ගාලුමෝදර මැද හිර වුණා. අරගලේ වටා විවිධ අරමුණු ඇති අයගේ කණ්ඩායම්වල කූඩාරම් ඇට වූ බව දක්නට ලැබුණේ මේ මෑතකදී ඇති වූ සමහරක් වෙනස්කම් නිසයි. එසේම සමහර ස්ථානවලදී ප්‍රචණ්ඩත්වයේ දක්වා ඒවත් තල්ලු කරගෙන ගිය බවත් පැහැදිලිව කිව යුතුයි. එසේම සමහර වෘත්තීය සමිති පවා හුදෙක්ම තම පක්ෂවලට ගැති ස්වරූපේ හැසිරීම් විදහාපානු දක්නට ලැබුණා. සමහරුන් අන්තිමට නතර වුණේ වත්මන් ජනාධිපති ගාව. වත්මන් ජනාධිපතිට ගහපු මුක්කු වලින්ම පේනවා අරගලයේ අන්තිම දවස්වල මොනතරම් බල්ටිකාරීන් විප්ලවය තුළට හැරිංගගෙන හිටියද කියලා. සමහර සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහෙවන අයගේ ගැන්සි පවා අරගලයේ තුළට රිංගාගෙන සිටි බව පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන් හමුදා සෙබළුන් සමග ගැටුම් ඇතිකර ගැනීමට දැරූ ප්‍රයත්න තුළ තිබුණේම අතිශය සැලසුම් සහගත විනාශයකට අර ඇඳපු උත්සාහයන් බව පෙනෙන්නට තිබුණා. කෙසේ නමුත් අරගලයට මොනමොන ජාතියේ ලේබල් අද වෙනකොට ඇලවුවද ගාලුමෝදර අරගලයේ අපේ රටේ ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුතු කාරණා කීපයකින්ම සමන්විත බව සඳහන් කළ යුතුයි. 1. මොන බලයේ තිබුණත් ජනතා බලය හමුවේ සියල්ල පරාද බව පළමු පාඩමයි. ගෝඨාභයට සේම මහින්දට ගෙදර යන්නට සිදුවීම තුළ ඒ බව සනාථ වෙනවා. එසේම වැදගත්ම කාරණය දූෂිත දේශපාලනඥින්ට එරෙහිව ගොඩ නැගුණ හා ගොඩ නැගෙමින් පවතින ජනතා මතයයි ජනතා විරෝධයයි. දේශපාලනඥින්ට වැඳ වැටුණු සමාජය වෙනුවට බය නැතිව දුටුතැන හූ කියන්නට පවා ඍජුව විරෝධය පළ කරන්නට තරම් ශක්තිමත් මිනිසුන් එක්කෙකු හෝ දෙන්නෙකු මේ අරගලය තුළ බිහිවීමම ඉතා වැදගත් සාධකයක්. දිගු කලක් නිදිවර්ජිතව හොරකමටම පුරුදු වී සිටි සමහර දේශපාලනඥින්ගේ ජීවිත පවා සලිත කිරීමට මේ අරගලයට හැකි වූ බව ලිවිය යුතුමයි.
ආයේ ඡන්දයකට ඇවිත් දිනන එක නම් බොරු කියන තැනට යම් සාධාරණ මතයක් හෝ නිර්මාණය වීම සැබෑවටම අගය කළ යුතුයි. දැන් අරගලය වඩාත් සංවිධානාත්මක තැනකට ගෙන යා යුතුයි. එහිලා හොරකම වංචාව නැති දේශපාලනඥින්ට ඡන්දය දෙන රැල්ලක් නිර්මාණය කළ යුතුයි. සුදුසුකම් ඇති ප්‍රායෝගික දේශපාලනඥින්ව හඳුනගන්න ක්‍රමයක් දක්වා මේ අරගලය ඉදිරියට ගෙන යා යුතුයි. අලුත් සිස්ටම් එකක් සඳහා නිවැරදි සටනක් ආරම්භ කළ යුතුයි. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, වෘත්තිකයන්, නීතිඥ ප්‍රජාව, ආගමික නායකින්ගෙන් සැදුම් ලත් නව සිවිල් ඒකාබද්ධ බලවේගයක් නිර්මාණයට මෙය අපූරු කදිම අවස්ථාවක් බවයි අපේ විශ්වාසය. ඔව්, නමය නපුරුයි. එහෙම තමයි අපේ සමාජයේ ඇති මතය. නමය නපුරුයි කියලම ඔප්පු කළ යුතුයි. ඒ බව අප සනාථ කළ යුතුයි. හොරුන්ට දූෂිතීන්ට ඉඩ නැති අලුත් නවයේ බලවේගයක් නිර්මාණය කරන්නට පෙරමුණ ගන්න කියලා මේ රටට ආදරය කරන ජනතාවගෙන් අප ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුව අද පසුරු එකට රැස් වුණා. එහිදී මන්ත්‍රී ඡන්දයෙන් ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී තමන්ට ලැබුණු තර්ජනාත්මක දුරකථන ඇමතුම් පිළිබඳව මන්ත්‍රීවරුන් තිදෙනෙකු පාර්ලිමේන්තුව දැනුවත් කළා. එමෙන්ම සර්වපාක්ෂික ආණ්ඩුව සහ එම ආණ්ඩුවේ කාල සීමාව පිළිබඳවත් අද පාර්ලිමේන්තුවේ වාද විවාද ඇති වුණා. මේ අතර මෙම වසරේ ඉදිරි කාල සීමාව සඳහා ඉදිරිපත් කෙරෙන 2021 අංක 30 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 2022-06 සිට 2022-06 30 දක්වා ආර්ථික අයවැය දෙපාර්තමේන්තුවේ වෛශීර්ෂ අංක 247 පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන මම ඉදිරිපත් කරමි. ගරු ජනාධිපතිතුමාගේ රාජාසන කතාව ගැන මතක් කරනකොට ඇත්ත වශයෙන්ම මම අහගෙන ඉන්නකොට පුදුම වුණා. එතුමාට මේ විපක්ෂ සහායකයෝ ඕන. එතුමාගේ මේ අන්තර්කාල පාලනයට ටයිම් ෆ්‍රේම් එකක්, කාල සීමාවක් දාන්න ඕන. එතුමා 2025 වෙනකම් මේ අන්තර්කාල පාලනය ඇදගෙන යන්න හදනවා නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. කතානායකතුමෝ 89% කියන්නේ මැතිවරණයක්, අලුත් ආණ්ඩුවක්. තත් 2025 වෙනකම් මේක ඇදගෙන යන්න හදනවා නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. එදා දින 52න් පස්සේ ආණ්ඩුව හදන වෙලාවේ කෑ ගහලා කිව්වා කවුද හොරා කියලා. අපි ඔක්කොම කිව්වා මහින්ද හොරා කියලා. ඔය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, ඔය සභානායක පුටුවේ ඉඳගෙන ඒ දැන් ජනාධිපතිතුමාට දික් කරලා කිව්වා මහ බැංකුව හොරාකාව කියලා කිව්වා. එතකොට දැන් එතුමා ජනාධිපති වෙලා ඉන්නවා. ඔබතුමාලා ඔක්කොම එකතු වෙලා ඡන්දේ දීලා එතුමාව ජනාධිපති කරා. ඒත් අපි දැන් මේ කාවද අන්දන්නේ? දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයට කියන්න පුළුවන්ද මහින්ද හොරා නෙමේ, දිනේෂ් ගුණවර්ධන මහත්තයට කියන්න පුළුවන්ද ජනාධිපතිතුමා මහ බැංකුවේ කැඩුවේ නැහැ කියලා? 88-89 භීෂණ යුගයේත් අපි වෙන්නේ හිටියා. නීතිඥ 11 දෙනෙක් රට හැරලා ගියා. දැන් මේ මර්ධනය ගැන මර්ධනයක් නෙවෙයි, රටේ නීතිය ස්ථාපනය කළ යුතුයි. මන්ත්‍රීවරේ දෙන්නේ කණ්ඩායමක් කියනවනම් ව්‍යවස්ථාව අපිට අදාළ වෙන්නේ නැහැ. අපේ රටේ නීතිය අපිට අදාළ වෙන්නේ නැහැ. ඒ හින්දා මේ නීතිය මොකක් වුණත් අපේ පරමාර්ථය ඉටු කර ගැනීමට අපි කටයුතු කළ යුතුයි කියලා කරු කතානායකතුමනි ඔබතුමාට වගකීමක් තියෙනවා රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. එහිඳ එවැනි ප්‍රකාශ කරපු මන්ත්‍රීවරු සම්බන්ධයෙන් ඔබතුමා ගන්න පියවර මොකද්ද කියන කාරණේත් මං හිතන්නේ අපි බලාගෙන ඉන්නවා. මොකද ඒක වැදගත් වේවි. හැබැයි කතානායක පුතුවේ වාඩි වෙලා ඕකේ වතුර හලලා ඕකේ මේවා කඩලා විනාශයක් කරා මෙතන පුටු විසිකල්ලා. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ හැසිරීම සම්බන්ධයෙන් කමිටුවක් පත් කර ඔබතුමා නෙමෙයි ඊට කලින් අපි දන්නේ නැහැ මොකද උනේ කියලා. ඉතින් මේ පාර්ලිමේන්තුවේ කොච්චර වැරදියට හැසුරුණත් කිසිම විදිහකට මේ ඒ කට්ටියට දඬුවමක් දෙන්නේ නැහැ. මේ ජනතා විමුක්ති පෙරමුණට අරගලයට නායකත්වය දුන්නා නම් අරගලෙත් එක්ක අත්වල් බැඳගෙන හිටියා නම් මේ ජනතාව ඉල්ලන වෙනස මේ පාර්ලිමේන්තු තුල කරගන්න ඕන නම් මේ තමන්ගේ අනුරු කුමාරතුමාට ඡන්ද තුනක් හම්බෙන්න කියලා දැනගෙන ඒ ඡන්ද තුන තියාගෙන පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට ඉදිරිපත් වෙන්න ඕනේ නැහැ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණ කරේ තමන්ගේ තුන් දෙනා දෙනම කරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණයට ඒකට අවස්ථාව උදා කළ දීපක තමයි කරේ. අපි උන්ගේ පවු ටික අපි කරගහන්නු. මොකද මේ වෙලාවේ මේ රටේ අපි දන්නා අපි පාර්ලිමේන්තුව තුල ජනමතේ නියෝජනය වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව තුල ජනමතේ නියෝජනය වෙනවා නම් මේසා විශාල පිරිසක් ස්වාධීන වෙලා ඉන්න බෑ. මේ විදිහට විපක්ෂය ඇවිල්ලා ආණ්ඩුවේ ඇමතිකම් ගන්න බෑ. මේ විදිහට රනිල් වික්‍රමසිංහ මහත්මයාට ඡන්ද ලැබෙන්නට බෑ. අපි නම් දකින්න රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ වෙලාවේ බැසිල් රාජපක්ෂ විසින් යම් විදිහකට මෙහෙවනවා කියලා. අන්න ඒ ප්‍රශ්නේ තමයි අපිට තියෙන්නේ. ඒ නිසා හදන සර්වපාක්ෂික ආණ්ඩුවක හෝ සර්වපාක්ෂික වැඩපිළිවෙලක නිශ්චිත කාල රාමුවක් අතුලත පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා මේ රටේ මිනිස්සුන්ට අවස්ථාව දෙන්න ඕන ඒ ජනමතය නියෝජනය කරන පිරිසක් මේ පාර්ලිමේන්තුවේ 225 තුලට ගේන්න. ජනමතය පිළිබඳව ගැටලුවක් තියෙනවා. හැබැයි මැතිවරණයක් තියන්න පුළුවන් කඩිමුඩිය තියන්න පුළුවන් වාතාවරණයක් නෙවෙයි මේ තියෙන්නේ. මයිතර ජනාධිපතිතුමා යම් ප්‍රයත්නයක යෙදෙනවා.
ඒ ප්‍රයත්නේ කොයි විදියට අවසන් වෙයිද කියලා අපිට තේරෙන්නේ නැහැ. ඒකෙත් අවසානය මේ කතා කරන පක්ෂවලුත් කට්ටියක් අරගෙන හදන ආණ්ඩුවක් නම් ඒකත් සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙමෙයි. නිකන් අටවගත්ත අටමගලයක් තමයි ඒකත් හදන්න දැන්. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. විදුලි බල මණ්ඩලයත් බිලියන කෝටි වලින් ගත්තොත් කෝටි 8000ක විතර ණයක් තියෙනවා තෙල් සංස්ථාවට. වගේම තෙල් සංස්ථාව තියෙනවා කෝටි 91000ක ණයක් බැංකුවට. ඒ වුණාට බෝනස් 3ක් ගෙවනවා කොච්චර ලාභ වුණත් ඉතින් ජනතාවට මේ විශාලම ගැටලුව මතල තියෙන ඩොලර් නැතුව තෙල් නැතුව ගෑස් නැතුව මේ අර්බුදින මිනිසුදු පලි. රනිල් වික්‍රමසිංහට මේ වැඩේ අපට වඩා යන්න පුළුවන් නිසා අපි ඔහු කෙරෙහි විශ්වාසය තියලා ඔහුට බලය දුන්නා. ආර්ථිකයේ කඩා වැටීම ආරම්භ වුණේ මොක නිසාද? පළවෙනි දේ තමයි ශ්‍රී ලංකා මහ බැංකු මහා මංකොල්. ලයිට් බිල වතුර බිල අහස උසට යනවා ඉස්සරහ කාලේ. එතකොට දැන් තෙල් මිල ගැන අරගෙන බලන්න. IOC එක මාස 3ක් ඇතුළත රුපියල් බිලියන 9.9ක ලාභයක් ගන්න. අපේ කන්තල් නීතිගත සංස්ථාව හරි කන්තල් අමාත්‍යාංශය මොනවද කරලා තියෙන්නේ? කන්තල් නීතිගත සංස්ථාව ඇතුළු මේ අමාත්‍යාංශය මේක සම්පූර්ණ හොර ගුහාවක් විතරක් නෙවෙයි. අර එන නැව් වලින් පවා සල්ලි ගරාගෙන කරන හොරකම් කරන තත්ත්වයට පත් වෙලා මේ රටේ ඉන්ධන අර්බුදය ඇති වෙන අවස්ථාවේ මේ රටේ ඉන්ධන බාර ඇමතිවරයා හැටියට හිටියේ ගම්මන්පිල මහත්මයතුමා. ජනමාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා කිව්වා ඉස්සරහට මේ රටේ මිනිසුන්ට තෙල් නැති වෙනවා. නොකිය කිව්වා පුරුවන් තරම් ගෙවල් වල මේ පුරෝගනිල්ල කිය. 69 ලක්ෂයක් ජනතාව ඡන්දේ දීලා පත් කරපු ජනාධිපතිවරයා, 3/2 පාර්ලිමේන්තු බලයක් සහිතව පත් කරපු පාර්ලිමේන්තුවත් යුතු ආණ්ඩුව බිඳ දැමීම සඳහා විවිධාකාරයේ කුමන්ත්‍රණ දියත් උනා. අපේ ආණ්ඩුවට කියන්නේ ආණ්ඩුවට ඇතුල්ලෙන්න තනතුර ගන්න නෙවෙයිනේ, යම් වැඩ පිළිවෙලකට පුදු එක ගත්තේ 6 මාසයක් නැත්නම් අවුරුද්ද විතරයි. අපි කවුරුත් එකට සම්බන්ධ වෙනකොට ඔයගේ පිළිපෙණින් මෙතු වෙන්නේ නැහැ. ඊළඟ බලපෑම් කරන්න අතු වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මේක කොමාරි සීලපක්ෂ එක්කවලා සර්වපක්ෂ එක සාර්ථක කරන්න. රාජපක්ෂ පවුලේ උන්ට රාජපක්ෂ ඇම්බැට්ටයන්ට කියන්නේ පුළුවන් නම් පාරට බහපන්. ආ නාමල් රාජපක්ෂලට කියන්නේ පාරට බහින්න නෙමෙයි. උඹලට හයි ක්ලාස් වෙඩින් එකකටවත් යන්න බෑ. ඇයි? අපෙන් හම්බු කරපු ඇඳුම් ඇඳගෙන, ටයි කෝට් දාගෙන, টොප් හැට් දාගෙන, ජැන්ඩියට මගුල් ගෙවල් වලට ගියාම අන්න මිනිස්සු උඹලව හූ කියලා එලවන්නේ. ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය දඩමීමා කර ගැනීම අසාධාරණ බව චීන විදෙස් අමාත්‍යාංශ ප්‍රකාශක චන් වින් වින් ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාව යනු ස්වෛරී රාජ්‍යයක් බවයි ඔහු හින්දු පුවත්පත සමග පැවති සාකච්ඡාවේදී පවසා ඇත්තේ. චීනයේ නිරීක්ෂණ යාත්‍රාවක් වන යුවාංග් වෑංග් 5 නෞකාව අගෝස්තු 11 වනදා සිට 17 වනදා දක්වා හම්බන්තොට වරායට පැමිණීමට ශ්‍රී ලංකාවෙන් අවසර ඉල්ලා තිබුණා. හම්බන්තොට වරාය පවතින්නේද චීනය යටතේ. ඉන්ධන ඇතුළු සේවාවන් ලබා ගැනීම සඳහායි මෙම නෞකාව හම්බන්තොටට පැමිණීමට අවසර ඉල්ලා තිබුණේ. ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ශ්‍රී ලංකා රජය ලබා දී තිබුණා. නමුත් ඉන්දියාව මෙම චීන නැව හම්බන්තොටට පැමිණීම සම්බන්ධයෙන් සිය විරෝධය ලක් රජයට පළ කළා. එහි ප්‍රතිඵලයක් ලෙසයි මෙම නැව පැමිණීම ප්‍රමාද කරන ලෙස මෙරට විදේශ අමාත්‍යාංශය චීනයෙන් ඉල්ලා ඇත්තේ. මේ පිළිබඳව ද හින්දු ටයිම්ස් මාධ්‍යවේදියකු චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැන්ග් වෙන්බින්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා. මෙහිදී ඔහු ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බව අවධාරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක්. තමන්ගේ සංවර්ධන අවශ්‍යතා සඳහා අනෙකුත් රටවල් සමග සම්බන්ධතා වර්ධනය කර ගැනීම ශ්‍රී ලංකාව සතු අයිතිවාසිකමක් බවයි වැන්ග් වෙන්බින් පවසා ඇත්තේ. එසේම මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට ආධාර ලබා දිය හැකි මාර්ග පිළිබඳව සොයා බලමින් සිටින බවයි ඔහු හින්දු පුවත්පතට පවසා ඇත්තේ. ඉන්දියාව මේ වන විටත් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3.5ක පමණ ආධාර ලබා දී තිබෙනවා. චීනයේද ඩොලර් බිලියන 4ක පමණ ආධාර පැකේජයක් පිළිබඳව සොයා බලමින් සිටින බවයි වාර්තා වන්නේ. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.